මාසයක් තිස්සේ කුඹරලා කුඹරලා අතට ගන්න පඩිය ආයමත් ඊළඟ මාසේ පඩි දවස වෙනකම් බැලන්ස් කරගන්න එක SMS ගේමක් නෙවෙයි. පඩිගත් දවසට රාජ ලීලාවෙන් ඉන්න සෙට් එක ඊළඟ පඩිය කිට්ටු වෙනකොට හිඟා ගන්න මාකට් එකට නොවිටි නූලින් තමයි බේරෙන්නේ. ඉතින් අපි හිතුව ටිකක් කතා කරන්න ওই මාසේ පඩිය ඊළඟ මාසේ වෙනකම් බැලන්ස් කරගෙන ෂේප් කරගන්න හැටි. මෙන්න මේ ටිප්ස් ටික තදටම ඔළුවට දාගත්තොත් එච්චර අමාරු වෙන එකක් නැහැ. මාසේ කොටස් වලට බෙදා ගන්න. මුලින්ම තමන්ට පඩිය ලැබෙන දවස අනුව මාසේ තීරණය කරන්න. ඒ කිව්වේ පඩි 25 නම් මේ 25 ඉදන් ඊළඟ 25 දක්වා තමයි මාසය. ඊළඟට ඒක සති වලට වෙන් කර ගන්න. එතකොට ලේසි ඔය කැම්බීම් වගේ දේවල් වියදම් හදා ගන්න. ඒ සතිය බඩු ගන්න දවසට ඊළඟට තීරණය කර ගන්න. 25 ඉඳන් 25 වෙනකන් කිව්වට හුඟක් වෙලාවට ෂොපින් යන්න නිදහසක් ලැබෙන්නේ සති අන්තේ නිසා කැලෙන්ඩරේ තියෙන සති වලටම ප්ලෑන් කරන්න පුළුවන්. ඒ කිව්වේ මේ මාසේ 25 අයත් වෙන සතිය මුල සිට ඊළඟ 25 අයත් වෙන සතිය අග දක්වා වගේ. ඔය ඔක්කොම ඔයාගේ පඩි දවස ආදායම වියදම කියන දේවල් හිතලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. ඊළඟට කලින්ම බජට් එක හදා ගන්න. ඊළඟට වැදගත්තේ තමයි ඒ. තමන්ට වියහිදම් මොනවද කියලා කලින් ප්ලෑන් කරන්න. ඉතින් පහසු විදියට පොතක් පෑනක් හරි Excel sheet එකක් හරි අරගෙන ආදායම සහ ඇස්මෙන්තු වියදම ලියන්න. මේකට කලින් ප්ලෑන් කරගන්න පුළුවන් හැම වියදමක්ම අතුල් කරන්න. ලයිට් බිල්, වතුර බිල් වගේ එකේ නොකී මාසික බිල්, ගෑස් වගේ මාස දෙක තුනකට වරක් එන වියදම්, ඒ අතරින් හිතවත් අය උපන්දින මගුල් ගෙවල් වගේ දේවල් කියන ඔක්කොම මේකට අතුලත් කරන්න. පුළුවන් තරම් ඉස්සරහට ප්ලෑන් එක හදාගන්න. ඒකේ මාස 6කට හෝ ඊටත් එහා දුරක් කමක් නැහැ. ඒ අතර මැද තියෙන වියදම් ඕකට පස්සේ දාගන්න පුළුවන්. අනවශ්‍ය වියදම් කපා හරින්න. ඔන්නෝයි කලින් කියපු විදිහට බජට් එක හදද්දී හොඳට තේරෙනවා අපි කරන අනවශ්‍ය වියදම් මොනවද කියලා. ඔව්, හැමිට හැමිට අඩු කරගන්න තමයි තියෙන්නේ. අනිත් එක බජට් එක හදලා ඒ දේවල් වලට සල්ලි වෙන් කළාට පස්සේ ආපහු ඉතින් අතරමඟ ඕනේ නැති දේවල් වලට කරන වියදමත් සෑහෙන අඩු වෙනවා ඉබේටම. මුලින්ම සේව් කරන්න. ඉතිරි කරන්න වියදම් කරලා ඉවර වෙනකම් බලන් ඉන්නවා නම් සොරු තමයි ඉතින්. බුදුහාමුදුරුවෝ පවා දේශනා කළේ තමන්ගේ ආදායමෙන් මුල් කොටස ඉතිරි කරන්න කියලා. ඒ නිසා මුලින්ම බජට් එක හදලා ගන්නකොට අනෙක් වියදම් ගානට බලලා මෙන්න මේ ගාන ඉතුරු කරනවා කියලා තීරණය කරන්න. තීරණය කළාට විතරයි මදි. අතට සල්ලි ආපු ගමන්ම ඒ වෙන් කරපු ගාන බැංකුවක හෝ වෙන ඕනම ක්‍රමයකට ඉතිරි කරන්න. මාසයක් දෙකක් ගිහින් හරියටම ආදායම අනුව මෙච්චර ගාන මාසෙකට ඉතුරු කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තම කෙලිම පඩිය වැටුණු ගමන් බැංකුව පොතෙන්ම කැපිලා වෙන ඉතුරු කරන බැංකුව පොතට යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් ඒකෙම ස්ථාවර නියෝගයක් දාන්නත් පුළුවන්. ඊළඟට වෛද්‍ය වේදම් වෙන් කරන්න. මේකත් සෑහෙන වැදගත් දෙයක්. මොකද මාසෙ මැද හරියදී ප්ලෑන් ඔක්කොම චකබස් වෙලා අපි හැමෝම හිර වෙන පොයින්ට් එකක් තමයි මේ. මොකද ලෙඩක් දුකක් කරදරයක් කියන දේවල් මිනිසුන්ට කලින් දැනුම් දීලා ඉන්නේ නැහැ. ඒ නිසා මුලදීම ඒ දේවල් වලට යම්කිසි මුදලක් අයින් කරන්න. ගෙදර ඉන්න පිරිස අනුව වෙන් කරන ගාන තීරණය කරන්න. මොකද හදිස්සියේ වසංගත උණක් වගේ හැමෝටම හැදෙන ලෙඩක් හැදුනොත් එක්කෙනෙක්ට විතරක් සල්ලි වෙන් කළ බෑ. නැත්තම් මැදදී ලෙඩක් දුකක් වුණ ගමන් වෙන දෙයකට තියන් ඉන්න සල්ලි මේකට බැලන්ස් කරන්න ගිහින් වැඩි අනා ගන්නයි වෙන්නේ. ඊළඟට එන්විලොප්ස් පාවිච්චි කරන්න. මේක සෑහෙන ප්‍රසිද්ධ සාර්ථක සහ අන්තර්ජාතිකව පවා භාවිත වෙන ක්‍රමයක්. ඔන්න මේකයි කරන්න තියෙන්නේ. පඩි අතට ගත්තු ගමන් ඉස්සෙල්ලාම ගන්න ලියුම් යවන පොඩි කවර 10ක් 20ක්. අරගත්තු බජට් එකේ තියෙන ඔක්කොම දේවල් වලට වෙන වෙනම එන්විලොප්ස් ලියා ගන්න. ඒකේ වතුර බිලට මෙච්චරයි කියලා කවර ලියලා ඒ සල්ලි එකට දාන්න. අන්න එහෙම සියලුම වියදම් කවර කරගන්න. ඉතුරු කරන මුදලත් බැංකුවට දානකම් කවරක දාලා සේව් කරන්න. එතකොට ඒක අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන්නේ නැහැ. අදාළ වියදම අදාළ කවරෙන් විතරක්ම ගන්න. ඔක්කොම පටල ගන්න එපා. ඊළඟට මාසෙටම එකපාර බඩු ගන්න. මෙන්න මේක තවත් ක්‍රමයක් නාස්ති අඩු කරන්න. මාසෙට අවශ්‍ය හාල්, සීනි, පරිප්පු වගේ වේලේ ආහාර ද්‍රව්‍ය පිරිසුදු කරන දේවල් වගේ ඒවා එකපාර ගන්න. මතක් වෙන සැරේට කටේ දුවනවට වඩා දිනචරියවටත් ලේසි. ඊටත් වඩා අනවශ්‍ය බඩු ගොඩ ගැහෙන එක නවතිනවා. අනිත් ලොකුම වාසිය තමයි එකපාර බඩු ගනිද්දී හම්බ වෙන ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මුලින්ම කුස්සිය ස්ටොක් කවුන්ට් එකක් කරලා ගන්න. අවශ්‍ය බඩු ලිස්ට් එක හදා ගන්න. ඊළඟට අර මුලින්ම බජට් එක හදලා වෙන් කරලා දාගත්ත එන්වලොප් එක අරන් දවසක් දාගෙන ෂොපින් කරන්නයි තියෙන්නේ.